ගීසති හරින්ගේ අමාත්‍යන්සේ ඇතුළේ අපූරු සිද්්‍යයක් සිද්ධ වන. අරින් සුපුරදු විදිහටම තමන්ගේ ඇමත්‍යන්සේට ගිය අමාත්‍යන්සට ගෙහිෙල්ලා බඩ පිරන්නම කාලා තමාන්ගේ අමාත්‍යන්සේ වැඩ පටන්ගන්න කියල්ල සැප පුටුවට කියලා ඉඳගත්තර පස්සේ බඩේ රුදාවක් හැදුණ. මේ බඩේ රුදාව අරගන්න මූකරේ වැසිකිලියට රිංගුවවා. හැබේ වැසිකලිට රිංගලා ටිකවෙලවක් ගෙහිල්ලා වැඩේ අවසන් කරලා වැසකලිය වතුර ප්‍රස්්කරාට පාස්සේ, හට තරුණ වැසකිලිය වතුර බහින්නේ නැහැයි කියලා. ඒ පාර මිනිහ දඩ බිඩිගාල කලබෙල වෙලා බොහොම අමාරුවෙන් කෝප එලියට අපටික සිංකකට දාලා එලියට අඇල්ලා තමන්ගේ පියෙන්ට කතා කර. එවන තම් කාර් සහයකයට කතා කරලා කිව්වා මගේ ටොයිල්ලෙට් එක බ්ලොක්් කලා තියෙන්නේ මේක හද පල්ලයි කියලා. ඉන් පස්සේ ඒ ස්කාර්යාල හිටපු ඔගේ සහයකයක් කරේ අමාත්‍යන්සේ ඉන්න පිරිසුදු කරන සේවකයෝ තැනවලැක්කිවවා හැමතුතුමාගේ ටොල්ලට් එක බ්ලොග් කලා තියෙනවා පුළුවන්නන්ඒ හද පල්ලැයි කියලා. මිටටෝනි ඉන් පස්සේ ඒ අහිංසක සේවකෝ තමන්ට පුළුවන් විදිහට මේක මේ ටොයිලට්ක තිබ් තත්වට පත් කර නතර බලෝවෙච කරන්න උත්සාහ කර හැබැයි එක කරන්න බැරුව ගිය. ඉන් පස්සේ ඒ සේවිකයෝ දනු දුන්නා. තුමගේ කාරය මන්්ඩ ලට ඒක මොකක් හරි ලෝකු ඩොක්ක ක්තියෙන වසර් ඒක අපට ආරන්න බෑ ගැන පයිප්ප වැඩදන්න කෙනෙක් ගන්න ගන්න වෙනවායි කියලා. ඉන් පස්සේ හරි නියෝග කරා හරි කමන්න එක්මටවක හද පල්ල නැත්තම් කොහොමදම මේක ඇතුළ වැඩ කරන්න කියලා. ඉන් පස්සේ හරිින් ටික වෙලාකට එලිය ෙටැගිය. මේ එලියට ගේ වෙලාව ඇතුළත තමයි ටොයිලෙට්ක හදන්න අදාල. හ මේ කාර මණ්ඩලේ පුද්දොලියෝ පැමිණි එමන තම් සේවකෝ පැමිණි. උන් ඇවිල්ලා මුලිමට මේ ටොයිල්ලෙට් එක පරික්ෂසා කරලා විශාල උත්සාහයත් දරුවවා මේ බට ගලවන්නතුව මේ නිවැරදි කරන්න. හැබයි ඒක බොහොම අපහසූන. ඒවෙලාව එතන හිටපු එක සේවකයක ඔහුගේ අ වැඩ බලන පුද්ගලට සර් සමහරුලාට මේක ඇතුළ මොනාර හිරවලතියන්ට පුළුවන්. හින්ඩා අපි මේක පොඩ්ඩක් එ මේ කරන කම්බක් දාලා ඇදල බල මුද කියලා. අන්න ඒ වෙලාවේ එතන හිටපු තව කෙනෙ කැව්ක් කොහොමද දෙකෝ මේ ඇතුළ ්ලෝ හිටින්නේ ඇත්ත මනාදවගීලලා හිරවෙන්නේ කියලා. එතන හිට පක පුද්ගලේ නාවෙලා කිව කියන්න බෑන ඇමතුරු හරියට ජරාව කන වනේ ඒකාපු ජරාවක් මේක ඇතුළ හිරමනාද දන්න නැහැයි කිය. ඒ කතාවෙත නිහිටපු අමාත්‍යන්ේ ඇමතුමට මුට්ටියල්ලනිෙක් කුටත් ඇහුණ මනිියගේ මුණ කළු නැකිලතම ඇට අරංචුුණෙ. කෝමිට තිතන හදන්නාපු මිනිස්සු ඉන් පස්සෙ කරේ කම්බියද්දාලා බෝහ අමාරුවෙන් ඇතුළ කරකවන්න පටන්ගත්තා. මේම කරකව කරකව ටිකවලාවක් යනකොට ඔවන්ට තේරුණා යන්තම් වගේ බතුර බහිනවයි කියලා. හැබැ ඉන් පස්සේ කරගවල එක පාට අධනකොට ආව අමුතුම දෙයක්. ඒ තමයි ඒ ඇතුළින් අවේ කොන්ඩම්. හඩම එකක් දෙකා කැලියටාවට පාස්සේ, එතන හිටපු අර හරිට මොට්ටියල්ලන පර ඔෝටික දඩ විඩිගාල කලවලවෙ ඕක්ක නවත්වනවා, ඇමතුමාට කියලා අපි මේ කරමු මීට පෙර මේක හිටපු ඇමතුවරුන්ගේ පල් වැඩතමයි බලු වැඩ තමයි මේවා කියලා මොහු කියන්නට උත්සාහ කර. ැයින් පස්සේ ටික ලාවට පස්සේ එතන වැඩගරර හිටපු අනිත්මනුෂවකිව්වා සර් මේක පරණධාපයවාවලින් හිරවුණාන්නං මේක හිරවෙන්න තිබ්බමීට කලින් සමහරට වෙලාවට මේවා දාන්න නැත්තේ ඊය පෙරේද තමයි කියලා. කොයමිතාත් ඉන් පස්සේ දාලා කරකවල කරවල කොන්ඩම් තිය හතලිය කෙළලියට ඇත්්ද කියෙල තමයි මේ වෙනුකට ආරංචි වෙලාතියෙන්න්නේ. මේක දැනගත්තර පස්සේ හරයිගේ මුණ දෙකවනාා කියලා ඔහුගේ කාර්මණඩලේ සමහරය කියනවා. ඕමතත් වැසිකිලේ කොන්්ඩම්බලෙන් හෙරවෙලා තිබ්බ කියලා මුළලු අමාත්‍යන්සෙම දැනගත්තා. මිටන හරිින් කියන්නේ පට්ට පාහරෝ කුපාඩි මීහරකය කියලා මේර ටේබ් පහුතරයක් දන්නවා. කොටිමැ වෙන්න ජනාධිපෙති වෙලා ඉන්න මහත්්‍යයාගේ ආර්යාවට ඔොහු කෙලියයි කියනක මුලු සිරි කොතම දන්නවා. මේ වගේ පරයෙක් විදේශකටයුතු ඇමිතිවරය කරල කරේ මහවිනාසියක්. එහෙම නැත්තම් නරින්ට, කුගල්කූඩු භාරදීමක් කියනක බහුතරයක් දෙනා දැන ගැන හිටියා. පෞු්ගේ කාලයෝබදාකින්නට ඇති අමාත්‍යන්සේ හිටපු සාමාන්‍ය රූමත් නිලධාරණීින් දෙදනකොට සිද්ධ වනා හළම විධයකශයණී නිලධාරින් දෙදනකොට සිද්ධ වුණ ඉල්ලා ආස්සන්න හරින් සතුටු කරන්න අක්ක මැතිවීම නිසා. සාමානයෙන් හරෙන් ගෙතියනෙන අමුතුමත් තේරයා. ඒ තමයි ඇමතුතුමා සතුටු කරන්න අකමැති කිසිම ගෑනියෙකුට අමාත්‍යන්සේ වැඩ කරන්න බැහැයි කියන කාරණය එමන්න තම් හරින් කල්පනා කරනවා අමාත්‍යන්සය වැඩකරන ඇහැට කනටපේන හැමගෑනියෙන්ම රාජ්‍යදේපලාක් හැටියට එනිසා උත්සාමාන්‍යයෙන් දවසකට දෙතුන් වතාවක් මේ රාජ්‍යදේපල පරිහරණය කරන්නට උත්සාහ කරනවා. මේ ප්‍රපලයක්ක්විජයට තමයි මේ වැසිකිලියේ හිරවෙලා තියෙන්න්නේ. මේ සිද්ධත් සමගම අමාත්‍යන්සේ ඉන්න කීප දෙනෙක්ගේ මූුණු කලවුණ. මොකටේ සමහරගෑනු නිරන්තරෙන්ම හරින් හම්බු එන්න ගිල්ලා පැබාගයක් විනාඩි හතුලි ස්පාක්විතරේ කාම්බර ඇතුළ එගත කරලා තමයි එන්නේ. සමහරය කියන පරිදි මේ අයට පාවිච්චි කරපු කොන්්ඩැම් තමයි මේක ඇතුළේ තියෙන්න්නේ කෝමිතත් මිට්ටුරනි අපේක කාරර්ණයක්ත් තේරුන් ගත යුතු වෙන. රෙන්ම පිස්සු කලනේ ඔබත් මත් බොම අමාරුවෙන් රිජස්වා වක්්‍ර විගගේයට ආ්ඩුවට ෙවල තියන්බාදු. හරිෙන් පාවිච්චි කන්න කොන්ඩමකට වේඩන් කරලා තියන්නේෙත් ඔබත් මත්. ඒවිතරක්න මේ පාරයෝ මේ පවිල්ලෙට්ට එකට මේ ගෙඩ කොන්්ඩම් දාගෙන. අවසාඇති මේවා හිරකරගත්තට පස්සේ මේවා අදින්න සල්ලිවේ ඩංකරන්නේත් අපි ඔබ දකින්නට ඇති. අමාත්‍යන්සේ හිටපු දේෂ් නිධානයෝ දෙදනෙක් මේ වන්නකොට රස්සාබෙන් අයින් වෙලාගිය. එමන තම් තවන්ට තවදුරට අතේ රාජ්‍ය කාරය කරන්නට බැයි කියලා. අයි හැබේ මේ අමාත්‍යන්සි ඉන්න අහිංසක ලිපිකාර් ගෑනියුක් ගෑනු කීප දෙෙනෙක් මේ වෙනකොට හරිින්ගේ දඩේමට යටත් වෙලා තියෙන. මිටටුරණි හරිනුත් නාමුලුත් කියල කැෙනෙ එක හම අකහ සමාන සත්තු දෙන්නෙක්. මුන් දෙන්නටම ලොකු ඇගක් තිබට පුංචි මෝලයක්තමයි පිහිටලා තියෙන්නේ. මේ දෙන්නම රග ගහපු දෙන්නෙක්. මේ දෙන්නම? න්තන් එහෙමෙ විභාග පාස් වෙලා නැති කොලිපිකේෂන් ෝකට පෙන් නංජීවත්වෙන සත්තු දෙන්නේෙක්. ඇගේ තරමට මොලේ හැදල නැති මේ සත්තු දෙන්නම අතිශේම? මිනිස්සුන්ට තමන්ගේ ප්‍රචන්්ටත්වේ මුදාහරණ පුද්ගලියෝත් දෙන්නක්. ඔබ හොවෙලා බැලුවොත්තෙම මට ටික කලකට පෙර. සන්ඩටයින්ස් පත්තරේ නිරන්තරයම ගියා හරිින් ත බීලා මිනිස්සුත් එක්ක රන්්ඩු වෙන සිද්ධි. හරින් සමාහරවලට කයිවාරු ගහනවා තමන්ගේ තාත්ත සම්බන්ධින්. හරන්ගේ තාතා කියල කනෙ පල්ලි පොලියට දීපු පරයෙක්. පෞ්ගේ කාලේ තාත්තක පොලි සල්ලි හරියට නොගවෙනකොට. යහපාල ආණ්ඩ ඉන්න කාලේ හරිින් තමන්ගේ මරයෝපාවිච කරේ මිනිස්සු තමන්ගේ තැංවලට ගෙනනල්ලලා ගහල ඒ මනිසුන්ගේ දේපල බලිින් අපපත් කර ගප්තා. ඒයනිසා තමයි හරින් නිරන්තරේම පරවැඩවලට හොර වැඩවලට, තක්කඩි වැඩවලට මදාවි වැඩවලට උදව උපකාර කරන්න මීට පෙරාපි ඔබට එලිකරා හරීන් කොහොමද කියලා ජීවන්ගේ කෙල්ල ගංජගනේ හවෙච්චවෙලා බේරගත්තු විදිිය. මිටුවර්ණ හරිල්ලමේ පිස්සු කෙලින්නෙ ඔබ. සා ම ප්‍රිශසාවාාවක්ට විදිට මේ පආණ්ඩුවට ගෙවල තියෙන බදු සල්ලි පාවිච්චි කරලා. ඒනිසා මේ පරියන්ගේ බෙල්ලිං අල්ලලා නමත්තන්න අපට අයිතියක් තියෙනවා. අනිත්කාරණය තමයි හරිල්ල මේ විදියට බඩු ගහත්්දී මේ නවත්තන් ඉන්න නිරධාරන් කරන්නේ හරිින්ට මුට්ටියල්ලනෙක නැත්තන් කුප්ියල්ලනය එක. ්‍රශේෂම මේ ඇතිනේ වැඩ කරන එක කාම්තාවක් ළමහා කාම්තායකකට ගිහිල්ලම් හරින්ගෙන් තියන කරදර කියලා තියෙනවා හැබයි ඒ සන්ධය පොලි කිසිුදු. පැමලිල් ලක් සටහන් කරගෙනවත් නෑ අවසානිද ඒ කාන්තාවට සිද්ධ වෙලා තියෙන්නේ තමන් කර හිටපු රස්සාාව දාලක්ගගේ දර නවතින්න හැමයි හැම ගෑනිකුට මෙ එහෙම කරන්නට බෑ පපේරටේ සමහරගෑනු මුළු පෞුලෙම බරාධන අයින්සක තනට පත්වවෙලා තියන. මෙවගේ තත්වයක් තුළ කාන්තාව කැමතුනත් අකැමතුන තරට රෙද්ද උත්සලජීවත්ව ව සිද් වෙලා යෙනවා මේ අමාත්‍යන්සේ ඇතුළේ සිද්ධව වෙන සිද්ධි සමඟ ඒනිසා මේඒ කාලාලකන්න පරයාන්ට බලයදීපු අපට සිද්ධ වෙනවා මුංව නවත්වන් මිතුවරණී ඒක කරන්න පුළුවන් ඔබටත් මටත් මොකද විදායයික් වස්ථාධක අධකරන බලය තියෙනෙ අපිට. අන්න ඒ නිසා ඒවිදායෙක් වවස්ථාදයක් අධිකරන බලයදීපු අපි අපි මෙවන් නැවත්ත කැඳුයුතු වෙනවා. ඒ සඳා මින් ඉදිරරියටත් හරිල්ලවගේ පරයන්ට මනාප නොගහ ඒවගේම වැඩසටහනක් නැති කාලකන්නේින්ට අපේ බලයෙන් නොදී වැඩසටාන ඇති දැක්ම ඇති සමාජදේශපාල කණ්ඩෑමක් සමඟ අපි පේමට මිට්‍රුවනි අර්ගන්තය ජයහරනය නොති ෝපට සීපත් කරමින් මා ඔබෙන් සමගත්. ඔබ සමට ජය.